කවුදමේ ලෝගන් පෝල් කියන්නේ මිලියන ගණනින් මුදල් උපයන සෝෂල් මීඩියා උඩි අටකුරු කළ වෙනස්ම කන්ටෙන්ට් ක්‍රියේට් කරන මීඩියා පර්සනලිටි කෙනෙක් වෙන ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙන ඇක්ට කෙනෙක් වෙන ප්‍රොෆෙෂනල් රෙස්ලර් කෙනෙක් වගේම බොක්සර් කෙනෙක් තමයි ලෝගන් පෝල් කියන්නේ. ඔහු මේ ලයිෆ් එක ලබා ගන්නේ අවුරුදු 21ක කුඩා වයසක. ටොප් 10 YouTube highest paid දෙනවා 2017 18 19 20 21 කියන අවුරුදු පහ පුරාවටම. අවුරුදු 21ක් වෙද්දි මේ පොඩි කොල්ලගේ ආදායම ඩොලර් මිලියන 21ක්. ඉංජිනේරින් ඩිග්‍රී එකක් පාගලා දාලා 20 කරලා දාලා කොහොමද මෙයා මෙහෙම වෙනසක් කරේ? මෙයත් එක්ක තව සහෝදරයෙක් ඉන්නවා. ලෝගන් පෝලුයි ඔහුගේ සහෝදරයයි. ඔහුගේ සහෝදරයා කුඩා කාලේ ඉඳන් ඔහුත් සමග ක්‍රීඩා කරනවා, පාසලේ ක්‍රීඩා කරනවා. ඉතින් මේ දේවල් රෙකෝඩ් කරන්න ඔහුගේ තාත්තා ගේනවා කැමරා එකක්. මේ කැමරා එක තමයි ලෝගන් පෝල්ගේ ටර්නින් පොයින්ට් එක වෙන්නේ. මේ කැමරා එකෙන් ලෝගන් පෝල්ගේ තාත්තා ඔවුන් ක්‍රීඩා කරන විදිය රෙකෝඩ් කරනකොට ලෝගන් පෝල් හිතනවා මේ කැමරා එකෙන් රෙකෝඩ් කරන්න පුළුවන් අපි විතරද? මේකෙන් තව වැඩ කරන්න පුළුවන් කියලා. මෙයා මෙහෙම කල්පනා කර කර ඉන්නකොට 2015-16 වගේ එනවා ඇප් එකක් වයින් කියලා. මේ වයින් ඇප් එකේදී ලප්පර 6ක වීඩියෝ ක්ලිප් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මෙයා විවිධ එන්ටර්ටේන්මන්ට් වීඩියෝ මේකට අප්ලෝඩ් කරලා අවුරුද්දක් වගේ කාලයකදී මිලියන 9.4ක ෆලෝවර්ස්ලා ගන්නවා මෙයාගේ වයින් ඇප් එකට. ඉතින් මේ වයින් ඇප් එක කාලයක් යනකොට මේ වයින් ඇප් එක ඩිවලොප් කරපු කට්ටියට බැරි වෙනවා මේකේ රෙවනිව් ඔප්ෂන් එකක් හදන්න. ඒ හින්දා මේක ඒගොල්ලෝ විසින් ෂට් ඩවුන් කරලා දානවා. ඉතින් ලෝගන් පෝල්ට තමන්ගේ ෆෑන් බේස් එක අහිමි වෙනවා. ඉතින් මොහු කරන්නේ මොහු කල්පනා කරනවා තවත් මේ වගේ එයාගේ පරණ ෆෑන්ස් ලගන්න පුළුවන් තැනක් තියෙනවද කියලා. ඉතින් එයා හදනවා YouTube channel එකක්. මේ YouTube channel එකට ඔහු අවුරුද්දෙන් භාගයක් යනකොට subscribe ලක්ෂයක් ගන්නවා. ඊට පස්සේ දවස් 300ක් යනකොට ඔහු ඔහුගේ channel එකට subscribe මිලියනයක් ගන්නවා. ඔහු දවස් 340ක් යනකොට විශ්වාස කරන්නවත් පුළුවන්ද subscribers මිලියන 10ක් ගන්නවා ඔහුගේ channel එකට subscribers. මේ විදිහට YouTube content create කරගෙන යනකොට ඔහු තවත් ඔහුට ආදායම් මාර්ග හදා ගන්නවා. ඔහුගේ ප්‍රධාන ආදායම් මාර්ග වෙන්නේ YouTube ad revenue, merchandise revenue and partnership event organizing. ඔයාලා හිතන්නේ මොහු මේ දේවල් වලින් නැවතුණාද? නෑ නෑ. මෙහු මේ දේවල් වලින් නැවතුන්නේ නැහැ. තවත් දේවල් කරා. මෙයා ඇක්ටර් කෙනෙක් විදිහට ඇක්ටින් ෆීල්ඩ් එකට එනවා. මෙයාගේ පළවෙනි ෆිල්ම් එක තමයි The Thinking කියන්නේ. ඉන් පස්සේ ළඟ එන මූවීස් ගණනාවක මෙයාගේ තියෙන පොපියුලේෂන් එකත් එක්ක මෙයා රංගනෙන් දායක වෙනවා. ඉතින් මෙයාගේ විශේෂ ඇඩ්වාන්ටේජ් එකක් උනේ අවුරුදු 14 15 වගේ මෙයා මේ කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න පටන් ගන්න එක. මේ වගේ සොෆ්ට්වෙයා තියෙනවා කියලා ඒ සොෆ්ට්වෙයා පටන් ගන්න මුල් කාලේදීම මෙයා ඒවට ඔළුව දාලා බලපු එක. It's never too late start. ඉතින් බලන්න මෙයාගේ දැන් අද වෙනකොට ආදායම කොච්චර වගේ ඇද්ද? කොච්චර පැතිවලට මෙයා ඔළුව දාලා තියෙනවද? ඉතින් ඔයාගේ ලයිෆ් එකේ මොනවද ලෝගන් පෝල්ගේ චරිතයෙන් ගන්න තියෙන්නේ? මොන දේ කරත් ට්‍රෙන්ඩ් එක අඳුරගන්න, පර්සනල් බ්‍රෑන්ඩ් එකක් හදාගන්න, පුළුවන් නම් බ්‍රෑන්ඩ් 10ක් වුණත් හදාගන්න. ඔයාගේ වටේ එකතු වෙන ඔඩියන්ස් එක අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න. මොන වගේ දේවල් වලටද ඔයාගේ වටේ ඔඩියන්ස් එක එකතු වෙලා ඉන්නේ කියලා ඔයාටින් කරන්න. ඇට්‍රැක්ටිව් වෙන විදිහේ සිම්පල් දේවල් කරන්න. ඔයා මොන ප්ලට්ෆෝම් එකේ හිටියත් ප්ලට්ෆෝම් එකේ ට්‍රෙන්ඩ් එක අඳුරගන්න බලන්න. තවත් රෙවඩියු මොඩල්ස් හදාගෙන ඔයත් ලෝගන් පෝල් වගේ වෙන්න ට්‍රයි කරන්න.